පිංගතුනී පහුගිය දිනක ඔය ඇතු අහල තියෙන ප්‍රශ්නයක් තමයි. බුද්ධ ශාසනයේ පවතින්නේ වසර 5000 යයි කියන්නේ ඇයි? ආර්යෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන තාක් ශාසනයේ පවතිනවා කියා බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබියදී කියලයි අහලා තියෙන්නේ. පිංගතුනී පින්වත් ඔය ඇත්තන්ට ඉතාම නිරවුල් නිවැරදි වැටහීමක් තියෙන්නට ඕනි තුන්තරා බෝධිය ගැන. ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන, ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන, චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන එහෙම ඉතා නිරවුල් පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ ප්‍රශ්නය හොඳින් තේරුම් අරගෙන ඔබට විසඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ගැන දේශනා කරන ස්ථාන කීපයක්ම තියෙනවා. පින්වත්නි, තුන්තරා බෝධියක් තියෙනවා. තුන්තරා බෝධියේ බුදු පසේබුදු මහරහත් කියන ඒ බෝධි තුනෙන් අන්තිම පසේබුදු පියාණන් වහන්සේ, මාතංග පසේබුදු පියාණන් වහන්සේ. ඒ පසේබුදු පියාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මෞකුස පිළිසිඳගෙන මෙලුව බිහි වුණා කියලා දිව්‍යයන්ගෙන් දැනගත්ත දෙවිවරු බෝධිසත්වයන් වහන්සේට වන්දනාමාන කරන්න පැමිණෙනකොට රජගහනුවර පසේබුදු පියාණන් වහන්සේ වැඩිහිටිය තැන්ට ගිහිල්ලා වන්දනා කරලා මේ ගැන දැනුම් දුන්නා. මාතංග පසේබුදු පියාණන් වහන්සේ හිමාලයේට වැඩම කරලා හිමාලයේ පසේබුදු පියාණන් වහන්සේලා පිනුවම් පාන මහා ප්‍රපාත කියන ස්ථානේ පිනුවම් පෑවා. ඉන්පස්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ පසේබුදු පියාණන් වහන්සේගේ ආයු කාලය අවසන් වුණු නිසා තමයි උන්වහන්සේ ආයු කාලය අවසන් බව දැනගෙන පිනුවම් පෑවේ. ඉන්පස්සේ අපේ මහ බෝධිසත්වයන් වහන්සේ වයස 29 අභිනිෂ්ක්‍මණය කරලා 35 ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ලබාගෙන පිංගතුනේ කිඹුල්වත්පුර නුවරට වැඩම කරලා, ඉන්පසුව 5 වර්ෂේ, ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා 5 වසර වෙනකොට සාකිකෝලියේ දෙපක්ෂයේ යුද්ධය සංසිඳවලා, ඉජලයේ පිණිස ඇතුණු යුද්ධය සංසිඳවලා, සුද්ධෝදන මහරහත්තුමා රහත් පීනුවම් පාන්නට ධර්ම දේශනා පවත්වලා විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ වැඩ හිටියා. මුලින්ම ශාසනයේ ආයුෂ පිළිබඳව ප්‍රශ්නය ඇති වෙන්නේ ඒ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේදී සම්බුදු මෑණියන් වහන්සේ මුණගැසිලා පැවිදි වෙන්නට මහාපජාපති ගෝතමී තෙරණියයි යසෝද මහාපජාපති ගෝතමී දේවියයි යසෝදරා දේවියත්ලු සාක්‍ය කෝලිය දෙපක්ෂී පැවිදි වූ අයගේ ඒ ගිහි කල භාර්යාවන් පැවිදි වෙන්නට පැමිණීමේ සිද්ධියත් එක්ක. පිංගතුනි, අංගුත්තර නිකායේ අටක නිපාතේ තමයි ඒ ගැන සඳහන් වෙන්නේ. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී ආනන්ද පින්වත් තිරුන් වහන්සේගේ මැදිහත් වීමෙන් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන්ට පැවිදි වන්නට අවසර ලැබෙනවා. ඒ අවසරය ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ අෂ්ටගරුතරම පැනවීමත් එක්ක. අෂ්ටගරුතරම මහා ප්‍රජාපති ගෝතමී දේවියේ පිළිගැනීමත් එක්ක එතුමියට පැවිත ලැබෙනවා. බුදු පියාණන් වහන්සේ අෂ්ටගරුතරම දේශනා කරලා එහි අවසානයේට මෙහෙම දේශනා කළා. ගෝතමී සූත්‍රයේ අවසානයේට තියෙන්නේ, සචේ ආනන්ද නාලබිස්ස මාතුගාමෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනී අගාරස්මා අනගාරියම් පබ්බච්ඡං චිරත්තිතිකං ආනන්ද බ්‍රහ්මචරියං අබවිස්ස වස්ස සහස්සමේව සද්ධම්මෝ පතිට්ඨෙහිය
යතෝචකු ආනන්ද මාතුගාමෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනී අගාරස්මා අනගාරියම් පබ්බජිතු තදානි ආනන්ද බ්‍රහ්මචරියම් චිරත්තිතිකම් භවිස්සති. පච්චේ පංචේවදානි ආනන්ද වසසතානි සද්දම්මෝ ටසති. බුදුපියාණන් වහන්සේ දේශනා කළේ පින්වත් ආනන්දය කාන්තාව තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනෙහි ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්ද ලැබුවේ නැත්නම් ආනන්ද ශාසනයේ බොහෝ කාලයක් පවතිනවා. අධිගම සද්ධර්මයේ වර්ෂ දහසක්ම පිහිටනවා. ආනන්දය යම් විදිහකින් කාන්තාව තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනෙහි ගිහිගෙයින් නික්ම ඇතුළත් වුණාද පැවිදි වුණාද? ආනන්දේ දැන් බ්‍රහ්මචරියාව බොහෝ කාලයක් පවතින්නේ නැහැ. ආනන්දේ දැන් අධිගම සද්ධර්මයේ 500 වර්ෂයක්ම පිහිටනවා. බුදුපියාණන් වහන්සේ හිම දේශනා කළ තවදුරට අස්තගරු ධර්ම ඇයි පැනෙවේ කියන කාරණාවත් දේශනා කළා. ආනන්දය බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා යම් පරිදි පුරුෂයෙක් මහත් තඩාගයක නියරක් නිදිය නොබැසේ යනු පිණිස බඳිනවාද? ආනන්ද ඒ විදියට මං විසින් මිහිනිසස්න ආරම්භ කරනකොට දිවිහිමියේ නොයික්ම විය යුතු අෂ්ටගරු ධර්ම පැනෙව්වා. ඒ නිසා ශාසනයේ බොහෝ කාලයක් පවතිනවායි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. පිමතුනි අංගුත්තර නිකාය අටක නිපාතයේ ගෝතමී සූත්‍රයේ ඒ කවුන ගැන අටුවායි විස්තර කරන්නේ මේ විදිහට. යම් විදිහකින් මහවිලක වැටිය නොබැද තිබියදී ජලය සිටින්නේ නැහැ. පළමුව වැටිය බැඳලා විලක ජලය පිහිටන විදිහට කටයුතු කරනවාද? ඒ විදිහට බුදුපියාණන් වහන්සේ අෂ්ටකරු ධර්ම පැනෙව්වා. ඒවා පැනෙව්වේ නැත්නම් කාන්තාව පැවිදි වුණු හින්දා සිය සද්ධර්මයේ 500 වසයි පිහිටන්නේ. කල්ැතිවම පැන වූ හින්දා අනිත් 500 වසත් පිහිටනවා. මෙසේ පළමුව කියන ලද කාරණාව හින්දා අවුරුදු දහසම අධිගම සද්ධර්මයේ පිහිටනවා. මේ අවුරුදු දහස ගැන සඳහන් වෙන්නේ මෙහෙම. වසසහස්සන්ති චේතම් පරිසම්බිතා පබීදපත්ත කීනාසවානං වසේන උත්තං තතුපන උත්තරින්පි කීනාස වසේන වසසහස්සං අනාගාමී වසේන වසසහස්සං සකදාගාමි වසේන වසසහස්සං සෝතාපන්න වසේන වසසහස්සන්ති. ඊවං පංචවසසහස්සානි පටිවිද සද්ධම්මෝ ටස්සති කියලා. මේ අවුරුදු දහස සිව්පිලිසිඹියා පත් වේදීට පත්තු සීනාසමයන් වහන්සේලා පත්තන වර්ෂ දහසයි. සාමාන්‍ය රහතන් වහන්සේලාගේ වසයෙන් වර්ෂ දහසක්ද, අනාගාමී උතුමාන්ගේ වසයෙන් වර්ෂ දහසක්ද, සක්‍රදාගාමී උතුමාන්ගේ වසයෙන් වර්ෂ දහසක්ද, සෝවාන් උතුමාන්ගේ වසයෙන් වර්ෂ දහසක්ද විදිහට අවුරුදු 5000 කාලයක් 5000ක්ම ශාසනයේ පවතින බව අටුවාවි සඳහන් වෙනවා. අටුවාවි තවදුරට සඳහන් වෙනවා පරියාප්තිය නැති විට ප්‍රතිපත්තිය නැති වෙනවා. පරියාප්තිය ඇති විට ප්‍රතිවීතී ඇති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවීත කියන ශාසනයේ ඒ කාරණා තුනම පිහිටන්නට ඕන. පින්වතුනි මේ විදිහට ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගිය තැන ගෝතමී දේවිය පැවිදි වීම මුල් කරගෙන දේශනා කරපු ගෝතමී සූත්‍රයේදී ඒ විදිහට දේශනා කරමින් අෂ්ටගරු ධර්ම පණවන්න හේතුව දේශනා කළා. මේ කාල සීමා වෙනකොට සබ්බපාපස්ස අකරණං
කන්ති පරමන් තපූතිතික්කා අනූපවාතු අනූපගාතුූ කියල කියන ඌවාද පාතිමෝක්ෂේ පමණයි භිස්සූන් වහන්සේලාට දේශනා කරලා තිබ්බේ. ආනාපාතිමෝක්ෂේ දේශනා කළ තිබෙන හැ. එකැනි විනේ ශික්ෂාපද මේ කාලිවිති පනවල තිබෙන හැ. කාලයහොම යනකොට වීරංජානුවර බුදුපියාණන් වහන්සේ වසසා වැඩ ඉන්නකොට සම්බුදුමෑණියන් වහන්සේ අතීත බුද්ධ ශාසන බොහෝ කාලයක් පවතින්න හේතුවත් අතීත බුද්ධ ශාසන නොපවතින්න බොහෝ කාලයක් නොපවතින්න හේතුවත් විදිහට විනය පැනවීමයි විනය නීති නොපැනවීමයි පිළිබඳව දේශනා කළා. ඉපාසී සිකී වෙස්ස වූ බුදුපියාණන් වහන්සේලාගේ ශාසන බොහෝ කාලයක් පවතින්න හේතුව නැති කාරණාත් ඒ වගේම අනිකුත් බුදුපියාණන් වහන්සේලාගේ ශාසන බොහෝ කාලයක් පවතින හේතුණු කාරණා දේශනා කරමින් සැරියුත් මහරහතන් වහන්සේට ඊට හේතුව විනය නීති පැනවීමයි විනය නීති නොපැනවීමයි කියලා දේශනා කළා. පින්වත් සැරියුත් මහරහතන් වහන්සේ ධම්මසේනාධිපති පින්වත් සැරියුත් මහරහතන් වහන්සේ විනය නීති පනවන්නට බුදුපියාණන් වහන්සේට ආරාධනා කළා. නමුත් ඒට කාලයේ පැමිණිය යුතු බව බුදුපියාණන් වහන්සේ දේශනා කළා. පිංගුතුනි විශාලා මහනුවර බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්නකොට සුදින්න හාමුදුරුවන්ගේ සිදුවීමක් මුල් කරගෙන පළවෙනි පාරාජිකා සිල්පදී පැනෙව්වා. මේ බුද්ධත්වයෙන් වසර 20ක් ගිය තැන බව අටුවාවේ සඳහන් වෙනවා. බුද්ධත්වයෙන් වසර 20ක් ගියාට පස්සේ තමයි බුදුපියාණන් වහන්සේ විනය නීති පනවන්නට ආරම්භ කළේ. විනය නීති පනවීම සමග විනයෝ නාම ශාසනස්ස ආයෝ කියලා ශාසනයේ ආයස විනය බවත් බුදුපියාණන් වහන්සේ දේශනා කළා. පිංගතුනි මිලින්ද ප්‍රශ්නෙත් ශාසනයේ ආයු කාලය පිළිබඳව කතා කරනවා. මිලින්ද ප්‍රශ්න සඳහන් වෙනවා මිලින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ශාසනය කොපමණ කාලයක් පිහිටනවාද කියලා අර ගෝතමී දේවියට කිව්ව කරුණත් අරගෙන ඒ වගේ විශේෂයෙන්ම පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන කාරණාවකුත් අරගෙන පරිනිබ්බාන සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ ආර්යෂ්ටායික මාර්ගයේ යම් ශාසනයක පවතිනවාද ඒ ශාසනය තුල රහතන් වහන්සේලා හිස් වෙන්නේ නැති බව දේශනා කළා තියෙනවා. ඒ කරුණත් අරගෙන බුදුපියාණන් වහන්සේ ගෝතමී සූත්‍රයේ දේශනා කළ කරුණත් අරගෙන නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහනවා ඔය ප්‍රශ්නේ. එතනදී නාගසේන මහරහතන් වහන්සේ ඒ කරුණ විස්තර කරනවා. ඔය ඇත්තන්ට මිලිඳ ප්‍රශ්නේ අරගෙන ඒ කවුණ බලන්න පුළුවන්. එතනදී අවසානයේ සඳහන් වෙනවා අර අටුවාවේ කිව්ව සිල්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා 15 වන මුල් වර්ෂ 10 ඊට පස්සේ සාමාන්‍ය රහතන් වහන්සේලා 15 වන දෙවැනි අවුරුදු 10 ඊට පස්සේ අනාගාමී උතුමන් වහන්සේලා 15 වන තුන්වැනි අවුරුදු 10 සකදාගාමී උතුමන් වහන්සේලා 15 වන 4 වැනි අවුරුදු 10 ඒ වගේම සෝවාන් උතුමන් වහන්සේලා 15 වන 5 වන අවුරුදු 10 විදිහට එතන පිංගතුනි සඳහන් වෙනවා අවසානයේදී කොහොමද කාසාව කන්ටක කියන බිස්සූන් පහළ වෙන්නේ කියලා. අනාගතයේ බිස්සූන්ගේ චීවර ගහන පාත්‍රයක් ගහන හස්තපාතයන් හකුළුවාලීම් දිගහැරීම් ඉදිරිපසු බැලීම් ප්‍රසාද වන්නේ නැහැ. ලබුකබල් ගෙන යන නිගණ්ඨ ශ්‍රාවකයන් වගේ භික්ෂූහු පාත්‍ර අග්‍රබාහුවෙන් හෝගෙන ඇවිදිනවා. මේ විදිහට විස්තර කරනවා. ඒ වගේම එතනදී කල් යනකොට විසුන් අඹුදරුවන් පෝෂණය කරමින් අපි උපසම්පදා ඒ විදිහට කියනවා. ඒ කාසාවකන්තක විසුන් 15 වන විදිහත් ඒ කාලේ ඒ කාසාවකන්තක දුස්සීල පවිතු මහණන් මුල් කරගෙන උනත් සංඝගත දක්ෂිනාවන් සිදු කළාම අසංකේයයන් අපමෙයයන් වදාමි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරපු කරුණත්
මිලින්ද ප්‍රශ්නේ අවසානයේ සඳහන් වෙනවා. ඒ වගේම මිලින්ද ප්‍රශ්නේ අවසානයේදී බුදු පියාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්මැලි චෛත්‍යරාජානන් වහන්සේ ළඟට ඒකරාශී වන විදිහත්, ඒ වගේම නාගදීපයත් එතෙන්ට වැඩම කරලා ඉන්පසුව ගයාවේ බෝධීන් වහන්සේ ළඟ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානයේට මහභූමිට කරා වැඩම කරලා බුදු පියාණන් වහන්සේගේ නිර්මිත බුදුරුවක් ඇති වෙලා, ඒ නිර්මිත බුදුරුව අවසානයේ බුදු පියාණන් වහන්සේගේ ඒ අදිෂ්ඨාන ශක්තියෙන් දහනේ වන ආකාරයේ මිලින්ද ප්‍රශ්නේ අවසානයේ සඳහන් වෙනවා. පින්වතුනි, අපේ බුදු පියාණන් වහන්සේ පීනුවම් පාන දවසේ සුභද්‍ර කියන පරිබ්‍රාජකයා අහපු ප්‍රශ්න මුල් කරගෙන මෙහෙම දේශනා කළා. යස්මින්කෝ සුභද්ද ධම්ම විනයේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝන උපලබ්බති, සමනෝපිතත්ත උපලබ්බති, ද්විතීයෝපිතත්ත සමනෝන උපලබ්බති. ඒ විදිහට දේශනා කරමින් බුදු පියාණන් වහන්සේ අන්තිමට දේශනා කරනවා. ඉමේච සුභද්ද භික්ඛෝ සම්මා විහෙරෙය්‍යං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාතීති. බුදු පියාණන් වහන්සේ සුභද්‍රේ, යම් ධර්ම විනයක් ඇති ශාසනයක උතුම් ආර්යෂ්ටායික මාර්ගී නැත්ද? ඒ ධර්ම විනෙහි පළමුවෙනි ශ්‍රමණයාත් නැහැ. ඒ ධර්ම විනෙහි දෙවෙනි ශ්‍රමණයාත් නැහැ. ඒ ධර්ම විනෙහි තුන්වෙනි ශ්‍රමණයාත් නැහැ. ඒ ධර්ම විනෙහි හතරවෙනි ශ්‍රමණයාත් නැහැ. සුභද්‍රේ, යම් ධර්ම විනයක් ඇති ශාසනයක උතුම් ආර්යෂ්ටායික මාර්ගී තියෙනවාද? ඒ ධර්ම විනෙහි පළමු ශ්‍රමණයාත් ඉන්නවා. ඒ ධර්ම විනෙහි දෙවන ශ්‍රමණයාත් ඉන්නවා. ඒ ධර්ම විනෙහි තුන්වෙනි ශ්‍රමණයාත් ඉන්නවා. ඒ ධර්ම විනෙහි හතරවෙනි ශ්‍රමණයාත් ඉන්නවා. සුභද්‍රේ, මාගේ මේ ධර්ම විනෙහි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. සුභද්‍රේ, මාගේ මේ ශාසනයේ පළවෙනි සෝවාන් උත්තමයාත් ඉන්නවා. මේ ශාසනයේ දෙවෙනි වූ සක්‍රදාගාමී ශ්‍රමණයාත් ඉන්නවා. මාගේ මේ ශාසනයේ තුන්වෙනි වූ අනාගාමී ශ්‍රමණයාත් ඉන්නවා. මාගේ මේ ශාසනයේ හතරවැනි වූ අරහත් ඵලයට පැමිණුණු ශ්‍රමණයාත් ඉන්නවා. මේ ශාසනයෙන් එපිට අනිත් ශාසනවල ආර්යෂ්ටායක මාර්ගී නැති හින්දා මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආර්ය උත්තමයන් වහන්සේලා ලැබෙන්නේ නැහැ. සුභද්‍රය, මාගේ මේ ශාසනයේ භික්ෂූන් යහපත් හැසිරීමේ යුක්ත වාසය කරනවාද මේ ලෝකයේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. බලන්න පින්වතුනි, සම්බුද්ධත්වයෙන් වසර 5ක් යනකොට ගෞතමී සූත්‍රයේ දේශනා කරනකොට බුදු පියාණන් වහන්සේ ඕවාද පාතිමෝක්ෂේ පමණ බිස්සූන් වහන්සේලාට දේශනා කළ තිබුණේ. ආනාපාතිමෝක්ෂේ පණවලා තිබෙන්නේ නැහැ. බුද්ධත්වයෙන් වසර 20ක් ගියහම බුදු පියාණන් වහන්සේ බිස්සූන් වහන්සේ නමක් විනීයෙන් හික්මවමින්, හරියට රහතන් වහන්සේ නමක් ළඟ තිබෙන්නා හා සමාන ඒ උතුම් චර්යා පද්ධති රාමුවක් හැදුවා. බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කරපු පරාජික සංඝාදිශේස ආදී ඒ විනය සිල්පද පනවන්නේත් නා පින්වත්නි, සප්තාතිස්කන්ධයන් මුල් කරගෙන ඒ පවතින විනී බිස්සූන් වහන්සේ නමක් තරන්නම ඕනේ. විනී ඉක්මවා යන්නට බෑ. බිස්සූන් වහන්සේ විනී රකින්නටම ඕනේ. බිස්සූන් වහන්සේ විනී තුල පිහිටමින් උන්වහන්සේලා ධර්මයේ විදිහට සූත්‍ර අභිධර්මය මැනවින් හදාරමින් උන්වහන්සේලා ත්‍රිපිටක බුද්ධ වචනේ කියන පරියාප්ති ශාසනයේ දැන ඉගෙනගෙන ඒ පිළිපදෙමින් උන්වහන්සේලා ඒ ප්‍රතිපත්ති ශාසනයේ හැසිරිලා පින්වතුනි කටයුතු කරනකොට ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ. මේ කරුණ ඔය ඇත්තෝ මනවින් තීරුම් ගන්නට ඕනේ. පින්වන්ත ඔය ඇත්තෝ මේ පිළිබඳ ගැටලුවක් ඇති කරගන්න කිසිදු කාරණාවක් නැහැ. බුදු පියාණන් වහන්සේ ආර්යෂ්ටායක මාර්ගයේ පිළිපැදන තාක් කාලයක් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ කියලා දේශනා කළ තිබියදී ඇයි බුද්ධ ශාසනය
වසර 5000ක් කල් පවතින්නේ කියලා සඳහන් වෙන්නේ කියලා ගැටලුවක් ඇති කරගත යුතුම නැහැ. පින්වත් ඔබට විනය පන වූ කාරණාවත් විනී පිළිපත්න විදිහත් සිවිපිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා සාමාන මහරහතන් වහන්සේලා අනාගාමි උත්තමයන් වහන්සේලා සක්‍රදාගාමි සෝවහං ආදී උතුමන් වහන්සේලා පහළවන්නට ඒ බලපාන කාරණා පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්නට කටයුතු කරගන්නට ඕනේ. පින්වතුනි මේ ලැබිලා තියෙන්නේ අටුවාවේ සඳහන් වන විදිහට වුණත් අනාගාමි උතුමන් වහන්සේලා පහළවන කාලයයි. පින්වන්ත ඔබ යොහසුදුව කටයුතු කරන්නට ඕනේ. පින්වන්ත ඔය ඇතු සසරට බය වෙන්නට ඕනේ. සසරින් එතර වෙන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ තුළ උපරිම ප්‍රතිඵල ගන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා විනී නීති උල්ලංඝනය කරන්නේ නැතුව උන්වහන්සේලා විනී මැනවින් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට වග බලා ගන්නත් ඕනේ. පින්වතුනි මිලින්ද ප්‍රශ්නේ ඒ පිළිබඳව තව බොහෝ කවුරු තියෙනවා. අවසයි මිලින්ද ප්‍රශ්නේ අරගෙන කියවන්නේ ගෞතමී සූත්‍රය අංගුත්තර නිකාය අටක නිපාත තියෙන්නේ. ඒ අරගෙන කියවන්නේ අංගුත්තර නිකායේ අටක නිපාත අටුවාව අරගෙන කියවන්නේ. ඒ වගේම තව බොහෝ තැන්වල ඒ කවුණු සඳහන් වෙනවා. පින්වන්ත ඔය ඇත්තු ත්‍රිපිටක දැනුම මැනවින් ඇති කරගෙන සසරින් එතෙර වෙන්නට ලැබුණු මේ වටිනාසන සම්පත්තිය අපතියන්නට දෙන්නේ නැතුව වග බලා ගන්නට ඕනේ.